ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජනරලිත් අදත් පැවැත්ුණා. ඒ පුත්තලම මහනුවර සහ කුරුණෑකල ප්‍රදේශවලයි. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති ජන හමුව සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. අද වෙන කියන්න දෙයක් නෑ. දැන් ගෝඨාභයගේ පුරවැසි භාවය නෑ. ඒක තමයි කියන්නේ. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, අපි නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා ඔහුගේ පුරවැසි භාවය තියෙනවද නැද්ද කියලා ස්ථීරව දැනගෙන තමයි අපි දුන්නේ. ඔහුට පුරවැසි භාවය තියෙනවා. ඔහු ලාංකිකයෙක්, ලංකාවේ තමයි ඉපදුනේ. මෙයාලා මේ කතා කරන්න එනවා පුරවැසි භාවය ගැන. ඒකින් ඉඳ සහෝදරවරුනි, හෙට ඉඳලා මඩ මේ දවස් දෙක තුන මඩ ගහන එක තමයි කරන්නේ. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා හැම ශේෂ්ත්‍රයකම මේ ආර්ථිකය ගොඩ ගන්න. තමුන්වහන්සේලා දන්න කෘෂිකර්මාන්තය, මේ රජයේ කෘෂිකර්මාන්තය කෙරෙහි කිසිම තැකීමක් කළේ නැහැ. ඒ වගේම වැවිලි කර්මාන්තය කෙරෙහි කිසිම තැකීමක් කරේ නැහැ. ඒ නිසා අපිට අවුරුදු ගණනාවක් විදේශ වෙන ගෙනාපු තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, පොල් කර්මාන්තය, ඒ වගේ ගම්මිරිස් වැනි අපනායන භෝග කර්මාන්තයන් සියල්ලක්ම අද විනාශ වෙලා. අපි අපේ රජයක් යටතේ දේශීය වැවිලිකරුවා ආරක්ෂා කර ගැනීමට තේ, පොල්, රබර් මේස් නැවතත් අපේ විදේශීය විනිමය ලබා ගන්නට පුළුවන් වෙන්නට අපි රාජ්‍ය අනුග්‍රහය දෙනවා. අපි සම්පූර්ණයෙන්ම පර්යේෂණ කරන්නට, අගයක් ඒවට එකතු කරන්නට, වෙළඳ පොළවල් හොයන්නට තාක්ෂණය ඇතුළත් කළා. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්න රාජ්‍ය අනුග්‍රහය මේ සෑම වැවිලි කර්මාන්තයකටම අපි ලබා දෙනවයි කියන එක කියන්නට ඕනේ.